දරුවන්ට සරුවදන් පිටාර ගලා යන අපිරිමිත දරු සෙනෙහස ඒ සෙනෙහසේ වටිනාකමට අගයක් එකතු කරන මාපිය දූදරු සමඳතා ජීවිතය අපිරිින්ටව විින්දනය කරමින් යහපත් මාන්සිකත්වයෙන් ගොඩනැගෙන අපේ අනාගතය දරුවන්ට සරුවදන් අද වැඩසටහන හා සම්බන්ධ වන්නේ ගාල්ල රිච්මන් විද්‍යාලයේ ආචාර්ල ලංකා සේනානායක මහතා සම්ග ලක්ෂ්මන් කොඩිකාර මහතා ක්ෂමයිබල්කස අපි පහුගේ වැඩසටහනිින් එකුතු වෙලා කතා කරා දරුවන්ට ඇතිවෙලා තියෙන පසල් පද්ධති දරුවට ඇතිවෙලා තියෙන ගැඩලු සම්බන්ධීෙන් මහිතනය ඔබතුමා මටමතකයි ප්‍රශ්න සංක්‍යාවක් ඇහුව මගින් ප්‍රශ්න කිීපයක්ඒ ප්‍රශ්න කීපයට මංදීපු පිළිතුරු ගැන මංහිතන්නේ සෑහිකට පත් වනා දා දමසේ ඔ අද දවස පුළුවන් මේ ගුවන් කාලය වෙන්කරගෙන ඔබුතුමාට තියනු ප්‍රශ්න මග අහලම වගේම පිරට දරුවන්ට දෙමාපියන්ට අපේ ප්‍රජාවට මේ පිළිතුරුව හරහා යම් සහනයක් ලබා දෙන්න ඇතරම මේ ප්‍රශ්නයක් තේනොමුොකොද අපි ද වැඩි හිටිය ොම්ගේ අවුස ප්‍රමාණිත්වොත් අප අවුරුදු හැට පහකට වගේ හැත පහත් හැත්තෑත් අතර එතට දරුවන්ගේ අවුෂ කාල වෙනකුට ඊටත් වැඩිය අඩුවේවි දෙමගේ ප්‍රශ්නය මං ලංකාසට මේක කටේම ගේවොත්ත මේ අවුරුදු දහතුුණ අධ්‍යාපනය තුළ දහතුන වසරදි තමයි මේ දරුවට අවුරුදු දහ නමයක්ක් වෙන. දෙවැනි වර උසස් පෙළ කරන්න ශිශ්‍යකුට වෙනවා අවරුදු විස්සක් එතැදි අපි හිතුවොත් වෛද්‍ය ශිෂ්‍යය කුණෝතින් මේ දරුවට විසි හයක් වෙනඔය වෛදිවරෙක් විදිර එෙලියට එන්න. ඊට අමතර වෙනත් විදිකට ගත්තොත් තවත් අවුදු හතරක් යුනිවර්සිට මිශ් විද්‍යාලදී අවුරදු හතර විසි හතරයි තොර මේ දරවා රැකියාවකුත් අරගන විවාහ වන්න වෙන්නේ අවුරදු විසි අටේදවිතර. අපි ලක්ෂණ මාත්ම මේ පද්ධතියට අනුගත වෙලාන්නේ බතුමත් ස්කෝල යන කාේ ඔය කාල රාමුව ඇතුළෙ තමයි වැඩකර. මත් පාසල් යන කාලේ මේ කාල රාම ඇතුළෙ තමයි වැඩකරරි. මගේ දරුවත් මේ වෙලාවේ ඔබේ දරුවත් මේ වෙලාවේ මේ කාල රාම ඇදුළෙ තමයි යන්නේ. අපිට මේක දැනෙන් නැත්තේකයි. අපි උත්සාහ කරන්න නැහැ කිසිම වෙලාවක අඩු අයසේ. කායශක්තිය මානසික ශක්තිය, සමාජශක්තිය සියලුදේ ඉහළම තියෙන මොහොතක මේ අයගින් රටට වැඩක්ගල්. ඒ ගිහිලා යන වෙලා වෙතමයි මෙයා ෘතිකය බෝඩට පත්රන්න එක අපේ රටේ තියන විශල අඩුවක් එනිසා අපිට පුළුවන්කම තියෙනවනම් ඔබතුමා ඔය කියන අවුරුදු දහනමේ විස්සේ විසි එක කාලෙදී වැඩ ලෝකයට මේ පුද්ගලය ඇගතු කරන්න මේ රටේ තියෙන පලදා හිතාාවය මීට වඩා වැඩි වෙනවා. එනිසා අපිට හොයන්න වෙනවා කෙට්ටි කාලයක් ඇතුළද කොහොමද මේ දරුවෙක් සමාජයට අනුකත කරන්න අනගද රීම ේසි පසුටි ුත්තන්නවේ මේක විශාල සමාජච පර්ෂණයක ප්‍රතිඵලයක් වෙන්න ඕනේ කවදහරි දවසක අපි හරි කැමතියි අපේ ශ්‍රමිකයෝ අපේ රටේ ඉන්න මේ වැඩ කරන කණ්ඩායම අඩු අයස් වල කණ්ඩයම් වෙනවනම්. දැබතුමානට පේන ඇැති අප අනි ශේෂත්‍රදිහා බැඩුවහම. ඕනෑ ශේත්‍රයක් ගැහිතන්නක දේශපලන ශේෂත්‍රයෙන්ඩට පුලුවන් ඕනම ශේෂත්‍රයක ගොඩක් වයසකඇතමයි අපිට දකින පුළුවන්ගම ලැබෙන තරුණය හරි අඩයි. මේ තරුණය අඩුවන්න හේදුවව තමයි ඔන්නඔොයි අධ්‍යාපන කාලය කාලරාමුව දීර්ගවීම මේක බරපතල ප්‍රශ්නයක් රටක නිෂ්පාදනයට රටක තියන පල දයිතාව අඩුවවෙන්න බලපාන ප්‍රශ්ඥයක්. ඇති මේ කෙටි කාලයක් ඇතුළට මේ වැඩේ කරගන්න කොහොමද පී සකස්වෙන්න ඕන කියන එක අපිට මුලයින්දලා හිතන්න වෙනවා ඒට විසාර පර්යේෂණ ප්‍රමාණයක් කරන්න වෙනවා විිද්වුවත් මණ්ඩලපි හිටන්න වෙනවා ඒ හර අධ්‍යාපනය වෙනස් කරන්න වෙන. තව හොඳ ප්‍රශ්නයක් ඇවමගේ මේ ආවිශෂා අඩුවීම. විශ අඩුවීම කියෙ එක මඇත කාලේ පුවත්පත්ව ල අපි දැක්ක මේේ දරුවන්ගේ ආයු අවුරුදු තිස්පාට සීමාවේ ශ්‍රීලාංකික දරුවන්ගේ ආ අවුරදු තිස්පාට සීමාවේ කියන තමයි පුවත් පත්ව ල අපි දැක්කේ. ඉතයේ දැකපු දේ තුළ පොඩි බයක් අපිට ඇතිවෙනම්. එතකොට ආයු අපේක්ෂාව කියන එක රටේ අඩු වෙන්නේ ඇයි එකක් ආහාර හැබැයි හිතන්න එපා හරවඩින් විතරයි කියලා මානසිකාතතිය ආහාර මානසිකාත තියසා පරිසර දූෂණය ඔක්කෝගේ එකතුව තමයි අවසා නදී මේ වයස්කාණ්ඩ සීමාවන්න හේතුව එති අපි ඕන කෙනෙක් කැමති වැඩිකාලයක් ජීවත්වය එතකොට අපිටඇහන්න ලැබෙනවනං අපේ දරුවගේ ආයුෂ තිස් පහෙන් අවසන් කියලා අපිගොයි තරම් අවාසනාවන්ත පියවරුද මවවර්ද මොකද අපේ දරුවගේ විෂකාලය ගයන තමයි අප අපිට මේ දැන් අහන්න ලැ කියන්න අප අවුසත් අරගන ජීවත්න්න කියන මේක තියන සෝචනීය තත්ත්වය තමයි ලක්ෂන් මහත්මයා ඔය කියන ගරුණු කාරණා හරියට ගැලපිලි ඉදිරියට ගියොත් අපි ජීවත් වෙලා ඉදිද්ද අපේ දරුවන්ගේ මළගම අපිට කරන්න වුනොත් මං මේ කියන්නේ ස්වාභාවික විපතක් විදිටම අපේ දරුව අපිට අහිමි වුණොත් අනතුරකින් නෙවෙේ මේ කියන්නේ ස්වාභාවිකව අපේ දරුව අපිට අහිමි වුනොත්. අපි කොයි තලන් අවාසනාවන්ත පියවරුද මවරුද කියලා අපිට හිතන්න වෙනවා කිය අපි ලකු ප්‍රශ්නය අරතුර ේවත්ත ජීවත් වෙන්නේ මේ ප්‍රශ්නය එක දවසකින් මවන ප්‍රශ්නයක් නෙවෙේ ලක්ෂණ මහත්මයාගේ පුතා ලක්ෂණ මහත්මයාගේ දරුව ස්කෝලය වන වෙලාවට ඔබතුමා ඒ දරුවගේ කෑම පෙට්ටිය ගැන දිනපතා හිතන වනම් මේක යමක් අපිට වෙනස් කරගන්න පුළුවන්. ඔබතුමා කඩේකට ගිහිල්ල මේ දරුවට ගෙනැත් දෙන කෑමක ගැන හැම වතාවකම හිතන වනම් මේ අපිට වෙනස් කරගන්න පුළුව වත්්‍ය පිටියේ ඉඩකඩ තියෙන තැනක මන්යෝක ගහක් ඉඳලා මිරිස් පැලයක් ඉන්දලා ඒ යමක් කෑම පි ාට එක තුරගන්න කපුළුවන්න්න අපිට මේක වෙනස් කරගන්න පුළුවන්. එනිසා මේක දීර්ග කාලයක් තිස් අපි හිතන්න ඕන එකක් මිසක් ෂනිකව මෙන්න මේකරොත් මෙහෙමහරියායි කියලා ෂණික විසිදුම් මේ කරන. දැන් අපි උද්ද දර අධිකරගන්න ගෙදර විශාලය යුද්ධයක්ක් වතින අපට දැනන්නේ දෙමවපියෝ වැ රැකියාවට යන්න ඕන දරුව දෙන්නෙක් තුන් දෙනක් අප අන්දලා විස්කෝලය වන්නව ඉතින් මේවෙලා බලන්න මේ සරල්ලම විදයට මයි මේ දරුවට මොනහරි කන්න බලන්න. ක යන මන් කඩින් රෝල් එකක් කරිමක්කරි අරගෙන දෙන්න එමනතන්ගේ දරත්ම නොහ පාන්ටිකක්කු දේට දාලා දෙන්න හි ඒ වගේ ක්‍රමයක් හොඳ නෑ කියනකද මේස කියන්න ඕ අපි දැන් කාය බහුල වෙනමත් එක්ක මතමයි අපි මේ සියල් අතරලා එක ඉලක්කයකට පිියන්නේ ඔබතුමාගේ දරුව පාසල්ත දාන එක ඇතුළ තියනවා ඔතුමා වෙෙලාවට වැඩට යන්න ඕන මකද මේ උදේට බෙල්ට එකක්න යන්න අපේ අපි යන්නේ එක්තරා පටියක් දිගේ තමයි අපි කියන්නේ මේ පටිය තියනවා අවදි වෙන වෙලාව කෑම උයාගන්න වෙලාව දරුාව මේක සූදානම් කරගන්න එක දරුව එක් ගෙන යනක ඉට පසේ යායට කෑමට මො හරි අරන් දෙන එක එතනින් බස්සනය එක ඊට පසේ ඔවතුමා හරියට රතු ඉටට කලින් කාර්යාලයට යනක මේ සියල්ල තියෙන එක් තර පටියක් දිගේ. හැමදාම් මේ පටිය දිගේ තමයි පියන්. අපිට මේක වෙනස් කරන්න නම් ඉතාම පැහදිලිදේ තමයි මේ රාම්ුවෙන් මේ පටියෙන් අපි ඇත්වෙන්න ඕන එ එහෙම කරගන්නේ කොහොමද කියන එක පවුලෙන් පවුලට සුවිශේෂ වන්න පුළුවන් හැබැයි අවාසනාව තියෙන්නේ අපි ඔක්කොම එක පටිය යන එක අපිට එෙම පුළුවන්කම තියදත් අපි එක ඇත්වෙන්න තියක ගි කම්මලි අප රටාව වෙනස් කරන්න පැහදිලිවම අප අවෂ හොයනවා නමුත් අප එකට විසඳමක් හොන්න උත්සාහගන්න නෑ කියෙනග නෑ කියනක දැන් අපි කාරද බනින්නේ බලන්න කොමේ ප්‍රශ්නයට අප මේකට බනින්නේ කෘමිනාශක ගණයට කරුමිනාශක ගන්න නයටඩේ මුදලාලිට හරි ඒ ඔක්කොමයට අපි බරිනවන්. ැල බැල බැල හසට පිදකන එත නිම්ම ඉටි කරගෙනවා පව. අපි ඒකට විසඳම් හොයන්න නෑ ඔබතුමා කියරනවාගේ අප ටිකක් කම් මැලික. එනිසා මංකිව්වේකයි මල් පෝච්චියක මිරිස් පැලයක් ඉින්ද ගත්තත් පුංචිඩ කඩක මෝකග හදා ගත්තත් මුළු ජීවිත කාලමයකෙන් එ පෙන් අපිට බැරිේ නමු. දවසකට හරි අපිට අපේ ඇගට එකතු විස ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්ගම ලැබ පැදිලි පිතුරත් දුන්න ඒගේ මේ ලංකසමට තවත් ප්‍රශ්නයක් ේන බතුම මතේ කමනපු වෙයිදන්නෙත් නම මෙ නැහුවම කියලා සහර දෙමවපියොම් මතයක්තේනො මේ දැන් පාසලේ දරුවට විශේෂ සලකිල්ලක් දක්වනවා දෙකක තරාතර මනුව අපිගත්තොත් ගුරුවරග දරුවවා පලවෙනිය කරන්නෝට ඇතම විදුහල් පතිතුමාගේ දරුවඉන්න මෙට ස්කර ැතිව නතින් අපට යන්න වෙනෝමතන ඒවගේ එදේවල් ක්‍රියත්ම කො වෙනවාද පාසල මම ඉතන්නේ මගේ සේවාකාලය ඇතුළතම අවුරුදු විස්සක විතර සේවාකාලය ඇතුළත එහෙම සිද්ධි මම අහ ලතියෙනවා නමුත් බරපතලව දැකපු කිසිම තනක් මගේ සේවාකාලය ඇතුළත මට ලැබුණේ නැහැ ගුරුවරු බොහොමයක් සර්වාසාහධාරණයි දරුවන් වෙනුවෙන් දරුවන්ගේ පැත්තෙන් හැබැයි යම් යම් තැන්වැඩදී ය කියන දේවල් වල ප්‍රශ්න ඇති වෙලා තයනතෙන් අපි හලතියන අපි දැගල තියෙනම්. ගුරුවදය කියන්නේ එලක්ෂන් මහත්මයා විශේෂිත පුද්ගලයෙක් ඔබතුමා ගුරෘතියෙන් අපිට ඉදන් කතාගන්න නිසා උබතුමාටක දැනෙන්නෑ මම ගුරුවරයක් නිසා මටමක දැනන්නේ මගේ දරුවන්ට යා හැකි වනත් නොහැකි වනත් මගෙන් ඉගෙනගන්න දරුවන් ඊට වඩ එහට කිය යන්න තමයි මේ උත්සාහර උදහට කියක පැහැ මගේ දරවා ගිහිල්ල නතරවෙන තැනක් දිහා බල මං මගේ ගෝලයන්ට උගන්නන්නන්නේ. උතරන්ට පහැදිති පන් කියන්නේ ලඟස කියන්න නියම ගරරයකුගේ ඇති ලක්ෂණ ලක්ෂණයක් ද ඔබතුමා හිතන්න මම කල්පනාකරොත් මගේ දරවා ඕනෙවල් පාසෙලා එලෙවල් පස්සෙලා එතරනින් එහට යන්න බැරි වුණ කියලා හැබයි ම මගේ ෘර්තිය මගේ කාලයඇතුද ම මගේ දරුවන්ට ගන්නන්නේ ඉතනින් එහට යන්න මගේ පසේ ගෙනනගන්න දර එතන එහට යා. ඒ තමයි නියම ගුම ගුරෘ්ධිය කියර කියන්නේ එහෙම නොවෙන සුවිශේෂ තැන් තියෙනවා වෙන්න පුළුවන්. ඒ අපිට අහු නොවෙන දසම ගානක දේවල් වෙන්න පුළුවන්. එනනිදා සමාජෝය කියන තරම්ම පාසල පිරිහිලානෑ. සිද්ධි ඇතිවෙන්න පුළුවන් නමුත් සමස්තය ගත්තාහම තවමත් අප සුපිරිසිදදු අධ්‍යාපනයයක් ක්‍රපේ රට ඇතුි කරනවා. යනේ පාසල් පද්ේද මේ අධ්‍යාපනය ම යෝධයක් කියන අනිවාරම. ඒවගේ මම ලංකසකින් අහන්න කැමති මේ. ිේ න දරන්න්න මේ ෆෝන් පාවිච්චි කරන්න එපා මේක හොඳ නෑ. මෙහෙම උපදෙස් දෙනව. මේ මුොලේට හොඳ නෑ නැත්තම් හෙම ිය. හැබැයි මේ නවීන කාලෙම ගුරුවරුත් අපි දකල තියනවා ෆෝන්් එක පාවිච්ිරන්න ෆෝන් එකෙන් තමයි උගන්නෙ ෆස්බුක් යනවා තම් වෙන වෙන සමාධි මාධ්‍යවලින් නො දරුවු ඉස්සරහ පන්ති. මේක අපිට කොහොමද මේ දරුවන්ට අරවා දෙනු පරහට තමා සම්මති පිටහත් සිට තියන එක. ඇ බතුවාගේ දහ දැන් ඕක ඔබතුවා මගේ ඔයි ප්‍රශ්න නකොට මට මතක් වෙනවා මේ මගේ ගමේම සිද්ධියක් මයි සිද්ිය පොඩ්ඩක් කියලන්න ඕකට උත්තර දත්දෙන්න්න ඒ අපේ ගම ඉන්න දරුවා මං උගන්නන පාසලේ තමයි ඉගෙන ගන්න. ඒ දරුවා මගින් දවසක් ඇවිල්ලා හනවා ස නිදාගන්නේ කියටද කියලා. බොහම පුංචිවායසක දර්වේ ස නිදාගන්න රෑට කියට තො ම කිව්වා මංපුතේ සාමාන්‍ය වැටයුතු ඉවරගත්ත්? දහ දහයා මාරට වන්න පුළුවන් ඉවර නෝවනොත් එක්ොලහ දොලා වෙන්න පුළුවන් එහමද වස් තියෙනවා මේ දරුවෝ දෙරෙන උත්තරයක් සමම හැමදාම නිදාගන්නකොට එකොල හමාර දොලහ විතර වෙන මං ඇ ඇයි ඔයා පාඩන් කරනවද මෙයාගන නෑ අපේ අම්ම උයන්නේ කෑම උයන්න පටන් ගන්නේ රෑ දහයා මාරට එදකොට මට දැනුන මොනෝහරි මේගේ අභ්‍යන්තර ප්‍රශ්නය මේ ගෙදර ඇතුළ තියෙනවා කියලා ම හවා ඇයිපුති. අම්මා ඔක්කෝම කතාටික බල්ල තමයිස උයන්න පටන් ගන්නේ. ඒදර්මයි හොත් තාත්තා. තාත්තා මුර රස්සාාවක් කරන්නේ තාත්තා ගොඩක් දවසට ගෙදර නැැ. එකතුට අම්මයි අප විතර ඉන්නේ අම්මා මේ සේරමටි බල්ල තමයි උයන්න පටන්ගන්න මේ දරුවගේ ඇස්සර බොඩි වෙනසකුත් මන්දාකි නොයේ වෙලාවේ. ඒ දරුවගේ හැඟීම්. ඉතින් මේක තමයි තත්ත්වේ. මේ තමයි සාම්පලයක් මං මේ කිව්වේ මේක සයටට සියයක් හැමතැනම මෙහෙම නෙේ නමුත් මේ දෙමා දරුවන් ගුරුවරුන් ඔය කියන තුන් කට්ටුව එකතු වෙලානේ අපි මේ පැලියරෝපනය කරන්න ඕට. එතකුණ අපේ අරමුණ අපි වෙන දැනක තියාගෙන අපි ෆෙස්බුක් එක නං ඉන්නේ. හැන්ෆෝන් එක ගේ එකක් නං ඉන්නේ. අපේ දරුවා යායුතු මාර්ග යවාගන්න අපිට පැරිවෙේ. මේක ගුරුවරුන්ට විතරන්නෙවෙේ මේක දෙමාපියන්ටතත් තියන ්‍රශ්ඥාව සමහර දෙමාපියන්ට මේක මි දෙන්න බෑ. දෙමාපියක් මතයි ගුරුවරෙක්වෙල අනි පත්ත සමහරලාට ස්කෝලියතුට උගන්නන්න කෙනෙක් වෙන්නේ. එනිසා මේක සමාජයේ බරපතර ගැටලුව. මේකට නීතිමය ඇතත්ත්වයක් එන තාක්කල් මේයම්ප්‍රමාණයකට පාලනය කරන්න අපිට හරියටම බැරිවේ. එනිසා දරුවෝ ඉන්න දෙමාපියෝ විදිට. දරුවන්ට උගන්න ගුරෝරුන් විදිහටව. ඒ හැම කෙනෙක්ම හිතන්න ඕන දෙයක් තියෙනවා. මේ අපි නාස්තිකරන්නේ උපකරණයක් ඉස්සර හා දරුවන්ගේ කාලේ. එනිසා අපිට පුලුවන්කම ලැබෙනවනං මේ උපකරණය ඇත් මෑත් කරලා දරෝටිකලංකරගන්න අපිට සමීපකරගන්න ඒක පුදුමාකාර ඉදිර වටන තව දෙයක් ඒත් එක මදක් කරන්නම් සමහර වෙලාවට අපි ස්තර එක මේසේ බත්කාපු අය එක මේසිත් ඉඳගෙන තමයි අපි රෑට කෑමටික ගත්ත ෙදර සාමාජක ඔක්කොම එකතු වෙලා අද ටීව එක ඉස්සර හිඳන් තමයි කෑම කන්නේ හැමෝ ලාගෙන ඉන්නේ ටීව එකේ ඇර්තියෙන තිරේදිහා අපි මූනට මූන බලාග අප අහසුවමාරු කරගත්ත අපි අද වෙනකොට ඉලෙක්ට්‍රෝනික උපකරණයක් ඉස්සරහ හුද කලා වෙලා. මෙන මේ තුයි තමයි සජ ප්‍රශ්නම ගොඩ පවල් ප්‍රශ්නම ගොඩ කොඩ නැගලත ඔකතම අදවර්තම නේ පොදු ප්‍රශ්නයක් අප ඔප දන්න නන ම තු හැද . එතකට ලංකස මමයි තවත් මේ ප්‍රශ්නයක්තේ මට දැන් අහලතයනොද ගුරුරු කැමතිීමේ වැඩ කරන්න ලළමයි ටිකත් එක්ක යන්න. මා ගර ටක් මයි ක් රි පහලවක් කරි තෝරගෙන ඒ කට්ටිය අත්ක ලේසිෙන් යන අනිත් කට්ටිවේ සෙල්ලංකරන නැත්තන් කතා කරගර වෙනත් මක් කරිර කරඉන්න. ඒගේ තව සමහරගුරරු කොටසක්න්න බැරි ලමයි ටිකතමයිල්ලංඟට ගන්න මේසේ වටේට. අර්ගෙන මේ අයියට උදව කරගන යනවා පුළුවන් අය අවයාලට පුළුවන්න්න වල කොතක් බලාගන්න කියලා හම කියනවා. ඉති මට ප්‍රශ්න දයන මටත් මේ දැන් දක්ෂයෝ. පැත්ත කර දාලා අදක්ෂෝටි කාර්ගෙන කරන එක එක අර්ගොල්ලන් දක්ෂ දරුවන්ට අසාධාරණයක් වෙනවාවද නැත්තන් මොකක් දේ සම්බන්ධවමට පොඩි පැහැදිලිකීමක් කරන්නස මම එක කතාවක් කියන්න හිටියට පසේ බුතුමාට පැහැදිලිවීමේ කියන කතාව ඇදුලේ මොකක්ද වෙලා තියෙන්න කියලා මේක මං හිතන්නේ බොහෝ දෙනෙක් දන්න කතාවක් නමුත් මේකේ හාරි අර්ථය මං හිතන්නේ හරියටම ගොඩක් දුට සමහරු දන්නේ නෑ අම්ඹ ගහක් තියෙන එක දැන අඹගහ යට ගුරුවරයෙක් ඉන්නේ. මේ ගුරුවදය උගන්නන්නේ අපූරු ළමයි කණ්ඩායමගත. එකල මේ කලියෙක් තවලමයක් ඉන්නවා වඳුරෙක් තවත් ළමයෙක් ඉන්නවා මාඩුවෙක් ළමයි තුන් දෙනයි. එතුට මේ ළමයි තුන් දෙෙනට උගන්නන්නේ එකම විෂය කරුණ මොකදද මේ අඹගහෙන් නැගල අම්ඹකඩන හැටි. තුන් දෙරට මගන්නන්නන්නේ ඕක. එතකට ක්ෂ වාත්ය හිතන්නේ මේ කවද්දිනන්න ඇට දැකින්නේ අලියයි වරයි මාළුවයි අනිවාරෙන් මේගෙන් දිලන්න ඕන වන්ර ගුරුවරය මේක දන්නවානේ. වඳුර දෙන්න බව ගුරුවරය ද දන්නවා. මාළුව පරදින බවත් මේ ගුරුවරය දන්නවා. අලිය සමහර විටසාර්ථක වෙන්න පුළුවන් සමහර විට සාර්ථක වෙන්න පුළුවන් කියලත් මේ ගුරුවර දන්නවා ඒක තමයි මේ වෙලා තියන්නේ පන්තියට ගිහිල්ලා අපි දවස් දෙක් වැඩ කරනොට අපි දන්නවා කෞද ගොඩේ යන්නේ කද පරදිගන්න පලපුද්ධන මේ පල පුුද්ධම නොව අපේ බුද්ධයෙන් අපි මෙචතර කල්කරහුව එකේ වැඩක් ප් ගුර පශන අප දන්න ඇත්තට මටි දවසක් වැඩකරන්න ගොට ගොඩ න්නේ කු්ද අනි පැත්තට යන්නේ කවුද කියලා නමුත් අපි මකද කරන්නේ අර ගොඩයන ටික එක්ක අපි ගමනක් යනවා අපි උත්සාහයක් ගන්න වනිට්ටිකත් එතෙන්ට ඇදලා ගන්න නමුත් හැම තැනිම්ම හොයන්නේ මම ගොඩ දැම්මීද නෙද කියන්නේ ගරුවර එක්විදිට මම මගින් ඉගෙනගන්න ළමයි ඉන්ගෙන් ම පාස්කරය කී දෙනක් ඒකුට දුන්න කී දෙනකුට ඒක වැඩිකරගන්න හදදී ඇතිවන ප්‍රශ්නයක්ත්තමයි මේක හොඳ මුදාහරණයක්ත්තමයි පහේ පන්තේ ශිෂත්ව විවාාග ශිෂත්ව විභාගයට ළමයි ටික බාර දෙන්නේ සමාහරවෙලාට හතර පන්තියද තමයි මේ ගුරුවලට බාර දෙන්නේ. හතර පහ ශ්‍රේඩිකේ ඒ ගුරුවර අයිදගෙන ශිෂ්ෂත්ය වෙනුවෙන් මේ ළමයි හැ ගස්න්න ඕන එම හැඩගස් අද්ද අර මාඩුව ඉන්නවගේ ැයි මාළුව ගැන හය හොය හිටියොත් ලක්ෂන් හත්මයා අර වදුරටත් ගස්නගින්න පුරදු කරන්න පිට බැරිවී. ඒ නිසා අතිබහුතරයක් කරන්නේ වදුරට පුළුවන් තරම් ට්‍රේනිඉ එක දෙන එක එහෙම ්‍රේනින් කලලා ට්‍රේනිින් කල වඳුර කොහ මරි ගහැනක් ගෙනවා. මාළුව ගැන හොයන්න විදිිය නෑ ඔකතම ඇත්ත තත්ත්වය. එතකොට අලිය ගැන පුළුවන්ද බැරිද කියන එක ඒ වෙලාවේ හැටියට ඒ ඉන්නගෙනා තීරණය කරයි හැබැ ඉස්තතිරෝම වඳුරක්. ගහේ ගෙනවා. මාඩුව පරදිනවා. එනිසා මං නැවතෙන්නේ අර පහුගේ දවස කිව්ව කතාවට. මාළුවට පුළුවන් පීනන්න. අපි එක දැන දැනත්. මාඩුව ගහහි නගන්න අහදනකේ වරද්ද තමයි මේ තියෙන්නේ. එලා අපි මාළුවට පීනන් වු ගන්නන අධ්‍යාපන ක්‍රමයක්. වදුරට ගහ නගින පුළන් අධ්‍යාපන ක්‍රමයක්. ියට කොටන් අදින්න පුලන් වි්‍ය අධ්‍යාපන ක්‍රමය හදනතා අක්කල් මේ තුන් දෙලා එකට දිනවන්න බෑ. ඒ කියන්න ඔබතුමා කියන්නේ දැන් අපි මුලිම්මර අපිට විෂය පරිපතයට ළම යොමු කරන්න ඕන නිසි කාලෙද. අනිවාරම කියන හෝ ඒවගේ එකනට දින හැකියා වන්දර ගන්තමන හැකයා වන්දුරගෙන යා යමු කරන්න න තුළල. ඒතුළ නමුත් අවාසනාව විශය නිර්දේශීයනෙම ගදද. අ ගහි ග කියන්න ඔක්කොම සත්තුට එක කූඩ දදාලා හදල හද එක කූඩු වෙදලා හදනවා. ඒක් කෙනට වෙනවෙනම ද යුතු කෑම ික නවේදන්නේද. හැමෝන්ට පොදු ඒ කෑමක් දානවා. ඒකෑම සමහරලාට ඌරට ගැලපෙන්න්න පුළුවන් හරකට නොගල පන්න පුළුවන්. එතෝට ඒ කෑම ගණ ූරහොඳට හැෙනවා හරක් කේසඟ වෙන. මේකතයි වෙලාතිී. එරිසා අපි දැන් වෙදා වෙන්කර ගෙන උගනීමේ ක්‍රමයකට අධ්‍යාපන පද්ධතිය ගෙන යා යුතුමයි. උතුමාගේ පිළිතුර ඉතාමත්ම හොඳයිත් ලොකු ස්තරයක් අපි දැනගත්තා ඊළඟට මට බතුමාට ගොමුකරන්න හිතෙන ප්‍රශ්නයක් තිය නො මේ ගුරුවරුවිතරක් නොවිදෙන් අපි දෙමවපිය පැත්තිං ගත්තොත් දෙමව්පියොත් හැම වෙලා මේ දනුවට ලොකු බලපෑම් කර නවස්ථාතියන පලවිනිය වෙන්න ඕන මේසැරි ඇයින්බට බැරි පලවිනිය වෙන්න අර අර අහවල් දෙමවපියගේ දරුවට පුළුවන්නන් ඇයි වාට බැරි තින් මේ ගල්ලත් මේ තරඟගට යාවන ති සහරලාවට දෙමව්පියෝ මේ විදිහට මේ දරු තේරුම් අරගන්නද මේ වැඩකටයුත්ත කරන්න එතවට මේ දරුවෝගෙහිල්ලර කියන දරුවෝත් එක්ක යිසි ගස්්ට නඇතිකරගන්නවා දරුවට පීඩණයක් මේක තුලින් ඇති වෙනවා කියලා මට හිදෙනවා. ඉතින් මෙවැනි දේවල්න අපට බොහෝ දැනගන්න තියන මේ දෙමව්පි විදිට. ගුරුවර විදයට බතු මල්ම මේක දකිිකෝද ඇත්ත දැන් පෞද්ගැලිකව ගත්තවත්න් හැම අම්මතාත්තගෙනෙක්මගේ ඇමතියි තමන්ගේ දරවාට. ඉහට තැනක් අරගෙනද. ඔත්තන තමයි යොක හිරවෙලා තියෙන තැන. ඒවගේම තරග කාරීත්වය. මේ ඔක්කෝම ඇතිවෙලා තියෙන්නේ එකනකා පරයායාම සංසිද්ධිය නිසා. එත්තට මේක පටන්ගන්නේ මේ ඉස්කෝලෙම තම ඇත්තටම් පටන්ගන්නේ මේ තරගේ දැම පුතුදුමාට පේන ඇති මේ පාරයන හම කෙනෙක්ම ලයිශෂ නරගත් හැම කෙනක් ම ස්කෝල හිලන ද මේ ලයිශ්න එකක් අරගෙන වාහනයි ලවන හැම කෙනෙක්ම වගේ පාසක ිල්ලා තියෙන්නේ ශ්‍රේණි කීපයක හ ිහිලාලදේ. කට ඒ අරගගේ බලන්න පාරදක්වාම යනවන අපේ විස්කෝලියය තුළින් ඇදන තරගය පාරියනවාහනේ ද්‍රයිවර් දක්වාමේ යනවා ඒක්තර අපි දකින සමාජය දකින එක තැනක් විතරයි නමුත් මේක මේ ආයතන තුළෙ තියෙන එක එතකොට අපිට පහුගද වසකත්කිව්වගේ මේ උගත් අය ඉන්නවා. බුද්ධිමත් අය ඉන්නවා දක්ෂතා තියෙන ඉන්න එතකොට මෙන්න මේ තරගේ නිසා මොකද වෙලාතියන්නෙ උගත්තු බිහිවෙලා බුද්ධිමමුතුනුත් බිහි වෙලා හැබැයි දක්ෂෝ බිහිවෙලානෑ දැන් අපි උත්සාහ කරන්නේ හැමතිස්සෙම මේ මොන කතාව කිව්වත් ලක්ෂණ මහත්මයා මගේ දරුවා යම් දැනකරඳවන්න. ඔබේ දරුවවා යම් දැනකරඳවන්. මෙන්න මේ රැඳවීමට ගැනයන උත්සාහය ඇතුළි තමයි අපි දකින්නේ එකිනෙකා පරයා යම්. හමනං අපිට නැවත යන්න වෙනවා හැම දෙනෙකුටම. සාධාරණ මට්ටමක් ලැබෙන සමාජ මට්ටමක් ලැබෙන අධ්‍යා ධ්‍යාර්ණ ක්‍රමයකට එහෙම ක්‍රමයකට යන්න නැවත මට කියන්න වෙන්නේ අර කතාව තමයි. මාලුවට. පීනන්නත් වදුරට ගස්නගන්නත් අලියට කොටන් අදින්නත් උගන්නන තාක්කල් මේක හරියට මැනේච් කරගන්න අපට බෑ මොකද ඔබ තුමා උත්සා කන්න ඇතේ ඔබ දරුවෙක්ක වයි්‍යවරය කරන්න එක් ඉංජනරුවක්රන්න ඟසට පම කියන්නේ දොස්තර කෙනෙක් වෙන්න ඕ නනිවාරෙන් අප අයිියගේ පුතත් දොස්තර අතමට මේක ලොකු මේ අඩුපාඩුවක් අපේ පවුලට හොම කියන අවස්ථාතිය න තියෙනවා හිති ඒ කී දෙනෙකුට දරගන්න පුළුව. එක කරගන්න පුළුවන් අය බොහොම විරලයි මේ ඔක්කොම අ හරි ටිගෙන ගත් ඩොක්ටස්ල කරන්න බෑන ඔක්කොම ටික එකතුකර අප අද්‍යය වන පද්ති හදන්නවන වෛ්‍යවරු වන ක්ඩායිමෛද්‍යවරුේවි ඉතුරු කන්ඩායමටත් ඒහා සමාන තලයක වටිනාකමක් වැදගත්කමත්තියන රැකිආශේෂත්‍රයයාඒ රකිආශේත්‍රේයට මිනිසු තෝරන්න පාසල් පද්ධතියා මේක එකකට එකක්ලන් මහත්මයා එකින එකට සම්බන්ධතයන් දැවතු මාහන එක පුකක් ගැන විතර ඒ පුරකට ඊළඟපුු හැතිස්ම සම්බන්ධයි ඒක විසදුවොත් තමයි ස්සරහට ඊළඟ පුරුක අපිට විසඳගාන්න පුුවන්කම ැබේ. නැවතත් කියන්නේර පෞරාණි අප ආාවේනික රටාවෙන් ගිහිල් අපි වෙනත් සිිලබස් එකක් බදාගනම කරන දේ තුළ විශාල පශ්න ගණනාවකට මූුණදස පැලි ප ඒ නිසා අප නැවත කතිගාවක් හදමු. නැවත කතිගාවක් හදමු පුළුවන් උපරිමය. අපේ දරුවන්ගේ දක්ෂතා සියල්ල හඳුනාගෙන. ඒ දරුවන්ට යා හැකි ශෂේත්‍ර පින්ලන්තය කලා වගේ ඒකම කොපිකරන්න නැතුව. අපේ රට අපේ සංස්කෘතියාගමට ගැලපෙන ක්‍රමවේද හදලා. ඒ ක්‍රමවේදෝස්සේ දරුවන්ඒ කාංශපඩින් ඉදිරියට අවලා අපි දීපති මත් අනාගතයක් ඒ ගොල්ලම් වෙනුවේ සකස් කරන්න වැඩ පිළිවල්කට මේ කතිගව දික්ගස්සෙනවනහෝ. අපි ඉතාම සතුරුවෙන පාසල් පදති ගුරුරුවිද තට දෙම ප විදේයට පිරත්ම ලොකු සතුටක් දැන මේ සම්බන්ධව. අනිවරෙන්ම. මහිතන්නේ හද දවසේ මගේ හු ප්‍රශ්න කීව මංගේ පුතරෝඩින් බදු මාසයහමකට බත්වනවා ඇති මං හරි කැමති ගුරෝරෙක් විදිට මේ දෙමාපියන් සතු මේ වැනි ප්‍රශ්න වලට උත්තරදීලා මේ වැඩසටහනා අසන සියලුම දෙනාටම උත්තරයක් විදිහට ඒ අයගේ සිත් සතන්තුට තැන් පත් වෙලා. තමන්ගේ දරුවන්නේ වැර දිමාවතටගෙනයන්න මේ වැඩ සටහන ඇත්තුළෙන් අලාං කියය හැම කෙනෙකුටම හැකියාව ලැබෙනවනක් මංබෝ මත්ම කැමද. මගේ ගුරුජීවිතයේ මම කරන විසාහට සත්කාර්යක් සේවයක් විදරමන් සලගනවා පාසලේ මට ලැබෙන දරුවන්ට අමතර රටේ දරුවන්ටත් මේ මේ විදරම කරන්න ලැබීම ගැන ම සතුළු වෙනවා උතුමාට බොහොමත්ම ස්තූතියි පෙන් සේවයක් අරගත්තාට. ලංකසට දූඩක් ස්තුතියි ප අපි විතරම් පස්සලේද හම්බවෙලා මෙ දර්ගව පිට කතා කරන්න හම්බේනැදී වැනි අවස්ථාවක වගේ මගේ ප්‍රශ්නක් අනිත් දෙමපයන්ට සමාන ප්‍රශ්න විසඳනා කිය ලහිතෙනව විශහල් ප්‍රමාණයක් මෙ වැඩ සටහන්න තුළින් ඉතින්. ඔබතුමාටත් බෝම ස්තුතියිය දරුවන්ට සරුව දන් හිෙට දවස අපි ජීවිතය පිළිබඳව අලුතින් හිතන්නට පුරුදුුවම දරුවන්ට සරුවාදාන අදේ වැඩසටහන සඳහා සම්බන්ධ වුණේ ගාල්ල රක්වන් විද්‍යාලයේ ආචාර්ය ලංකා සේනානායක මහතා සම්ඳින් ලක්ෂ්මන් කොඩිකාර මහතා අද වැඩසටහනේ නිෂ්පාගන සය නදීරා මනම්පේරේ දරුවන්ට සරුවදල් නිෂ්පාධිකා සුමනා අබේ සිංහල්